ඔයාගේ ගම කොහෙද ඇත්තටම? මගේ ගම නෙල්ලිකුලම අනුරාධපුරේ. අනුරාධපුරේ නෙල්ලිකුලම. ඔව්. ෂා. ලස්සන පළාතක්. ලස්සන. ඒතර කොළඹට එන්නේ කොළඹට එන්නේ ඇයි මම මේ ටව හෝල් එකේ ඩිප්ලෝමා එක කරන්න ඩ්‍රාමා කියන්නේ ඩ්‍රාමා ස්කූල් එකට එන්නේ. හහ්. ඒ ආපු ගමන තමයි අදත් මෙතන ඉන්නේ. අද පිළියන්දලා ඇවිල්ලා ඉන්නේ. දැන් ඔයාට නිකන් එකපාරට කොළඹ දැන් අපි හිතන්නකෝ දැන් කවුරු හරි ටිකක් දුර ඉඳන් හරි දුර ඉඳන් නෙමෙයි අපි උනත් කොහෙ හරි ටවුමකට ගියාම දැන් අනුරාධපුරේ වගේ ටවුමකට ගියොත් එමු එන්නේ කැර කියලා කොහෙන්ද කියලා හොයාගන්න බෑ සමහරවිට ඒ තරම් පාරවල්නේ කොළඹට උනත් නිකන් පළවෙනි දවසේ වෙලා නිකන් අතෑරලා දැම්මහම එකපාරට නිකන් කරකිලා තැරෙනවා බය වුණා බය වුණා කියන්නේ මේ ඒ කියන්නේ අනුරාධපුරේ කලර් ලයිට් දැම්මත් මං හිතන්නේ මේ දැන් ඔයා මම නේ මං චතු ඔයාද අපහසු වුණා පාර අපි මමයි තව ඩ්‍රාමා ස්කූල් ඔක්කොම පිට පළත්තලා එනතිර හැමෝම ඒ අපහසුතාවයට මූණ දෙනවා ඉතින් එතකොට කවුරු හරි පයින්කන් ඉඳලා ටග් ගාල පනින්න ඒ වගේ ඉතින් ට්‍රේන් වල යන ගමන් වල අපහසුතා තිබුණා يعني මුල් දවස්වල එක දවසක් මම මටයි මගේ යාළුවටයි මේ අපි මරදානේ බහින්න හිටියේ මේ අපිට බෑ ගන්න බැරි වෙලා කොටුවට ආවා ඊට පස්සේ එළියට යන ටිකට් එක එපැයි ඊට පස්සේ එහෙට යනවා මෙහෙට යනවා ඉතින් ඉඳලා ට්‍රේන් එකක් එනකන් ඉඳලා කට්ටිය ගොඩාක් එන ට්‍රේන් එකක් ආව පාරට මේ ප්‍රසිද්ධ මාධ්‍යක කියන දේවල් නෙමෙයි. මේ ප්‍රසිද්ධ මාධ්‍යක මේ මොනවාද කරන්නේ ඉතල නෙමෙයි ඉතින්. අන්න එහෙමයි එතකොට ටිකට් නැත්තම් ඉක්මනට යන්නේ නේ. හරි දැන් ඔය ඔක්කොම කොයි කාලෙද නෑයෝ මේ අවුරුදු කීයකට කලින්ද? ඒ 2013 අවුරුද්දේ. ඒ වන්ට උදව් කරන අයියලා එහෙම ඉදිරිපත් වුණේ නැති කන්නන් හරි අපි. අයියලා තිතේ දැන් අපේ බැජ් එකේ ඔක්කොම අලුතෙන් ආපු අයනේ. ඉතින් එතකොට හැමෝම එම් පිටපරක්. අයියලාට ඕගොල්ලෝ උදව් කරාද? නැහැ. මතක තියාගන්න සැබවින්ම unlimited නම් dialogue විතරමයි.